මම කියලා දෙන්න දැන් අපි කතා කරේ මේ compiling process එක compiling වලදී අපි ලියන source code එක ඉස්සල්ලාම java c compiler එකෙන් compile කරලා අතරමැදි code එකක් හදා ගන්නවා. ඒ අතරමැදි code එක තමයි byte code කියලා කියන්නේ. ඒක අපිට කියවන්නත් බෑ machine වලට කියවන්නත් බෑ. හැබැයි මේක කියවන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. ඒ තමයි JVM java virtual machine. JVM ට මේක කියව ගන්න පුළුවන්. java virtual machine එකට මේක කියව ගන්න Java virtual machine එකේ ඉන්නවා interpreter කෙනෙක්. එයා Java interpreter. Java තමයි යාගේ නම. එයා මේ virtual machine එක මෙයා මේ කෝඩ් එක අරගෙන එයාට පුළුවන් එක machine code එක කරන්න. ඉතින් මේ එක එක platform තියෙනවනේ Windows platform, Linux platform, Mac OS, එක එක computers, එක එක hardware, servers, mobiles, එක එක විදිහට platform තියෙන පුළුවන්. මේවට ගැලපෙන එක එක JVM ඉන්නවා. Platform 1 එකට ගැලපෙන JVM එකක්, platform 2 එකට ගැලපෙන JVM 2 එකක් platform 3 එකට JVM 3 එක වශයෙන් එක එක platform වලට එක එක JVM තියෙනවා. හරි එක එක platform වලට එක එක JVM තියෙනවා. ඉතින් ඒ JVM කරන්නේ මේ මොන කොතනට Java file එක ගියත් එයා වෙනසක් දැනෙන්න දෙන්නේ නැහැ. මොකද JVM ම Java file එක අඳුරනවා. මේ byte code එක නැත්නම් මේ compile කරපු code එක JVM අඳුරනවා. ඉතින් මේ platform එක වෙනස් වෙන්න පුළුවන්. දැන් JVM මෙතනට යන file එක දකින්නේ JVM ම මිසක් පල්ලෑ තියෙන platform එක නෙමෙයි. මෙත් දැන් අපි හිතමු මෙහෙම නිකන් අර පාරුවක් නැත්තම් හොඳ surface එකක් අපිට හිටගෙන ඉන්න ඉඳගෙන ඉන්න පුළුවන් තැනක් කියලා අපි හිතමුකෝ. ටිකක් ලොකු එකක් විශාල මොකක් හරි අපි හිතමු මේ විශාල UFO එකක් unknown flying object එකක් නැත්තම් පිටසක්වල යානයක් වගේ දෙයක්. ඒකේ කවුරු හරි හිටගෙන ඉන්නවා. ওই පිටසක්වල යානේ විතරයි කියලා හිතමුකෝ. කියන දැන් පිටසක්වල ජීවීන්ට හිට ගන්න පුළුවන් පිටසක්වල යානේ විතරයි. මේ පිටසක්වල යානේ ගොඩ බාලා තියෙන කොට ජීවියට හිට ගන්න පුළුවන් ඒ යානේ උඩ. පිටසක්වල යානේ වතුර තියෙන කොට ජීවියට හිට ගන්න පුළුවන් ඒක උඩ. පිටසක්වල යානේ තව කොහේ හරි තියෙන කොට ජීවියට ඒක උඩ හිට ගන්න පුළුවන්. මොකද ජීවිය හැම වෙලෙම පිටසක්වල යානේ අඳුරන. යානේට පල්ලෑ තියෙන වතුරවත් භූමියවත් ඒව අඳුරන්න නැති වෙන්න පුළුවන්. වායු ගෝලයවත් ඒව අඳුරන්න නැති වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. මොකද මේ JVM කියන කෙනා මේ ෆයිල් එක කොහෙට ගියත් මේ JVM අඳුර ගන්නවා. ඉතින් ඒ හින්දා Java අපි කියනවා platform independent කොහෙට ගියත් Java වලට ගාණක් නැහැ Linux වලින් Windows වලට ගියත් Windows වලින් තව එකකට ගියත් එයාට run වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ තියෙන JVM අතරමැදිය. ඒ virtual machine එක තමයි උදව් කරන්නේ Java code එකට run වෙන්න. හරි. ඔක තමයි කතන්දරේ. හරි. ඉතින් අපි දැනගන්න ඕන දේවල් ටික තමයි මේක අපි දැනගන්න ඕන අපේ පළවෙනි program එක ලියද්දි JDK එක අපි download කරනවා. JDK කියන්නේ Java Development Kit. ඒක හැදිලා තියෙන්නේ JVM එකයි JRE එකයි tools වි libraries එකතු වෙලා. JRE කියන්නේ Java runtime environment, JVM කියන්නේ Java virtual machine. Tools and libraries කියලා කියන්නේ මේවට support කරන සහයෝගයට ඉන්න කට්ටිය. ඉතින් එහෙම තමයි Java Development Kit එක මේ ඔක්කොම එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. ඉතින් ඔයාලට JDK download කරගත්තම මේ ඔක්කොම ටික JRE තම් වෙනවා JVM තම් වෙනවා tools and libraries තම් වෙනවා ඒකයි මම කියන්නේ JDK වල download කරගන්න ඕන කියලා. හරි. Excuse me sir. ඔව්. මේ සර් මේ ෆයිල් එක download කරද්දී ආයේ මේ JD මේ සර් කියපු මේ වෙබ්සයිට් එකෙන් download කරන් පස්සේ ආවේ zip ෆයිල් එකක් විදියට. ඉතුරු ටික කරන්නේ කොහොමද සර්? exe එක ගත්තේ නැත්තේ ඇයි zip එක ගත්තේ? කමක් නැහැ. සර් ඒකේ download දෙද්දි auto එන්නේ zip එක. ආ නෑ නේද පුතේ මෙතන ඔප්ෂන් තුනම තියෙනවනේ මේ තියෙන්නේ කම්ප්‍රෙස් ආකයිව් එක තමයි zip එක මේ දෙවෙනි එක තමයි exe එක තුන්වෙනි එක msi එක නේද වර්ග තුනක් තියෙනවා මොකක්ද වාගත් උඩම එක ඔව් සර් උඩම එක zip එක ගත්තනම් ඔයක unzip කරන්න ඕන නේද කම්ප්‍රෙස් ආකයිව් එක unzip කළා ගන්න තමයි වෙන්නේ zip එක ගත්තනම් ඔයක unzip right click කළා අන් ආකයිව් කරන්න නැත්තම් x මේක ගත්තනම් මේකෙන් වන ඩබල් ක්ලික් කරලා රන් කරන්න පුළුවන් සෙටප් එකක් විදියට දෙවෙනි ෆයිල් එක ගත්තා දෙවෙනි එක තමයි මම ගන්න කිව්වේ ඉන්ස්ටෝලර් එක ගෝ අරගෙන නැත්තේ කම්ප්‍රෙස් ආකයිව් එක ආකයිව් එක ඇතුලේ ඉන්ස්ටෝලර් එක තියෙනවද සමහර වෙලාවට නැති වෙන්නත් පුළුවන් පොඩක් ෂෙයා කරන්න බල ස්ක්‍රීන් එක ෂෙයා කරන්න රයිට් ක්ලික් කරලා එක්ස්ට්‍රැක්ට් කරන්න නෑනේ මං හිතන්නේ මේකෙන් JRE ඔව් නෑ නෑ පල්ලෑ ඇත්තේ ෆෝල්ඩර් එක ඇදිනවා
හැදෙන්නේ නැති ෆෝල්ඩර් එකක බලලා ඇති. ඒ ෆෝල්ඩර් එකේ නම ටයිප් කරා නම් එනවා ටක් ගන්න. JDK කියලා ටයිප් කරා. ඔතන ඕනේ මෙතන ටයිප් කරා. ෆයිල් එකක් උඩ ක්ලික් කරලා JDK කියලා ටයිප් කරා. ෆයිල් එකක් උඩ කොහේ හරි ක්ලික් කරලා JDK කියලා ටයිප් කරන්න. එතකොට ඒ ෆෝල්ඩර් එකට යනවා. බලන්න ටයිප් කළා. යන්නේ නැද්ද? J එක ගැහුවම යන්නේ නැද්ද? යන්න නම් ඕන. මන්සර් මේක වෙන තැනකට ගිහින් එක්ස්ට්‍රැක්ට් කරලා බලන්න. පොඩ්ඩක් ඉන්න. රිමෝට් කන්ට්‍රෝල් එක දෙන්න. फोलडर अभी सी सी वलट वाक दागमेंट इंस्टॉलेशन अक्ने हमें ऑप्शन अक्ने डाउनलोड कर सी ड्राइव मूकर सी वाले प्रोग्राम फाइल्स सी वाले प्रोग्राम फाइल्स හරි ඉන්ස්ටෝල් කරා නම් ඔය වැඩේ වෙන ඔටෝ එක ඉන්ස්ටෝල් කරා නම් යා ප්‍රෝග්‍රෑම් ෆයිල්ස් ෆෝල්ඩර් එකට යනවා දැන් දැනට ඉතින් කමන්න ඊට පස්සේ එන්වයරන්මන්ට් වේරියබල් එකක් දා ගන්නත් ඕනනේ ඔව් එන්වයරන්මන්ට් වේරියබල් එකක් දා ගන්න ඕනේ ඒක මම දැන් කියලා දෙන්න මේ තියෙන JDK අපේ JDK ෆෝල්ඩර් එකේ bin කියන එකට යන්න ඒ bin එකට ගියාට පස්සේ ඔයාලට පෙන්න එකක් java exe එක මේ තියෙන java exe එක අනිත් එක java c exe එක ඔය දෙකම තියෙන්න ඕන ඔයාලට කෝඩ් එකක් රන් වෙන්න Java exe එකයි Java c exe එකයි හරි මේව ඩබල් ක්ලික් කරන්නේ නැහැ ඒ වෙනුවට මෙතන පාත් එක කොපි කර ගන්න ඕනේ මෙතන පාත් එක කොපි කරගෙන ඔයාට යන්න සිද්ධ වෙනවා මම මේ කරන එක හරියටම කරා this pc එකේ right click කරලා properties වලට යන්න ඕනේ this pc right click කරලා properties වලට ගිහිල්ලා එතන තියෙනවා advanced settings කියලා Advanced system settings. Yeah, advanced system settings. So, tiyena ma. Main tiyena performance, user profile, arawangi meka kiyoge tiyak tiyena. Advanced wala mama yana meke me yatama tiyena environment variable. E environment variable kiyana ekata eka uda click karala. Etakota wage tiyena environment variables tike e. Meka ewilla tiyena puthi mata penna. क्लिक करने बल एनवायरमेंट वेरिएबल ओके मिगती मे पाथ अरे मे पल पाथ वेरिएबल एडिट कर एडिट करला तीन मकान ने पा अरे तीन मकान ने तू एडिट कावाद तीन मकान ने तू मे पाथ तीन इतने मे की edit text කියන එකට ගිහිල්ලා නැත්නම් edit කියන එකට ගිහිල්ලා එහෙම නැත්නම් new එකනක් පුළුවන් sorry new එකකින් add කරමුකෝ මේකට තව අලුත් එකක් දාගන්න නේ ඕන new ගිහිල්ලා මේකට අරක paste කරන්න control d එච්චරයි okay කරගන්න තොර එක set කරනවා මේ උඩත් ඕන නම් අපිට මේ පාත් එක හදා ගන්න පුළුවන් දැන් ඔහොම හදලා බලමු උඩ එකත් හදන්න කොහොමද user variable එකත් ඒක edit කරලා පාත් කියන variable එක edit කරලා select කරලා edit කරා ඒකටත් new එකක් ගිහිල්ලා අර පාත් එක paste කරා control v හරි okay කරන්න එතකොට ඔයාට මේ පාත් එක add වෙයි මේකත් okay කරන්න පාතක ඇඩ් වුණාද කියලා බලාගන්න කොහොමද command prompt එකට යන්න command prompt එකට ගිහිල්ලා type කරන්න java කියලා
Java C කියලා type කරන්න ඊට පස්සේ ඒ දෙකම වැඩ කරනවා නම් එච්චර හරි කාටද තව ප්‍රශ්න තියෙන්නේ කාටද තව ප්‍රශ්න තියෙන්නේ කාටද උදව් ඕන command prompt එකේ Java Java C වැඩ කරන්නේ නැති අය මුලින් මේක හදා ගන්න ඕනේ number 1 මලත් දැන් install කරලා දෙන්න පුළුවන් ආ හරි share කරන්න ඉක්මනට मंडे शेयर करें हरी तो आगे इंस्टॉलेशन हरी कंप्लीट ओके प्रोस करा बालन ना मैं विनवामन पेरिवस वड़ा करना देखिए ना कमांड प्रॉम्प्ट कर गिल कमांड प्रॉम्प्ट कर गिल बालन जावा के लिए टाइप करें Java किला टाइप कर एंटर करें सिंपल सिंपल Java C किला टाइप करें इकल एंटर करें सिंपल वाली टाइप करें हरियन ये देखो ऐड करना ना वाके पाथ सेट टलाती एनवायरनमेंट वेरिएबल से तो ना वाके यारा हादन होने මගේ අර ඔ ආදන්න නේ ඔටෝ හැදිලා තියෙනවා ඒක ඔටෝ හැදිලා ඉඳන් තමයි ඔතන ඔය දෙක වැඩ කරා හැදිලා නැත්තම් තමයි ප්‍රශ්නේ වෙන්නේ ඔය ඉන්ස්ටොලේෂන් එකනේ දාන්න නැත් ඉන්ස්ටොලේෂන් එකේ ඒක හැදෙන්නේ තව කාටද ප්‍රශ්න තියෙන්නේ සර් JDK එක අප්ඩේට් එකක් ආවම කොහොමද කරගන්නේ අප්ඩේට් එක දාන්න කමන්න අප්ඩේට් එක දානකම් වෙන මොනද තාම ස්ක්‍රීන් එක ආවේ නැහැ මනුද සර් ක්ලෝස් කරලා බලන්න හරි ඉන්ස්ටෝල් කරලා ඉවරයි මේ ක්ලෝස් කරන්න ඕනද ඔව් ක්ලෝස් කරන්නකෝ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකට ගිහිල්ලා බලන්න Java C type කරලා ක්ලෝස් කරන්න ක්ලෝස් කරලා කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකට ගිහිල්ලා Java C කියලා type කරන්න टाइप करना प्रश्न ओके हरी अभी का හරි ඒ දෙකම වැඩ කරනවා අපි එකක් රන් කරලා බලමු එක ප්‍රෝග්‍රෑම් එකක් මේක තමයි හරියටම කරන්න ඕන හරි හොඳටම කරන්න ඕන මේක තමයි මොකද්ද හොඳටම කරන්න ඕන කෝඩ් එක හරියට ලියන්න ඕන කැපිටල් සිම්පල් බලපහන වරද්දාගත්තොත් ඉවරයි ඒ ඉඳා පළවෙනි ප්‍රෝග්‍රෑම් එක අපි හරියට ලියලා පටන් ගමු කම්පයිල් කරලා ඉන්ටර්ප්‍රෙට් කරන්න ඕන හරි මම නෝට් පෑඩ් එකට වලට නෝට් පෑඩ් එකට යන්න පුළුවන් පිට ඕන එකකට අවුලක් නැහැ නෝට් පෑඩ් එක ටෙක්ස්ට් එඩිට් කරන්න පුළුවන් ඕනම එකක් මම බ්‍රැකට්ස් පාවිච්චි කරනවා ඔයගොල්ලෝ නෝට් පෑඩ් පාවිච්චි කරන්න කිසිම ගැටලුවක් නැහැ ක්ලාස් හෙලෝ කියලා මම දාන්නම් පළවෙනි කෝඩ් එක මම ලියන්න යන්නේ සංගල වරාන් ඇතුලේ ඉස්සරහට එක ටැබ් එකක් ගිහිල්ලා public static void main string args ආයෙත් සංගල වරාන් ඇවිල්ලා array එක ඇතුලට ගිහිල්ලා system.out.print ln hello world හරි සිම්පල් මැසේජ් එකක් ඩිස්ප්ලේ කරන්න මේකේ මතක තියාගන්න කැපිටල් ලෙටර්ස් විදිහට එන්නේ කැපිටල් S එකයි මෙතන කැපිටල් S එකයි විතරයි මෙතන ස්ට්‍රින් එකේ කැපිටල් S මෙතන කැපිටල් S ඔය දෙක කැපිටල් hello එකේ H එක කැපිටල් hello world එකේ H එකයි W එකයි කැපිටල් මතක තියාගෙන කැපිටල් සිම්පල් හරියට ටයිප් කරන්න වැරදුනොත් ඉවරයි අනිත් එක සේව් කරද්දී අනිවාර්යයෙන්ම කැපිටල් H hello කියන නමින්ම සේව් කරන්න ෆයිල් සේව් ඇස් මම සේව් කරන්නම් දැනට ડોකියුමන්ට්ස් වල මම සේව් කරනකොට සේව් කරන්නේ කැපිටල් වලින් hello ඒක අනිවාර්යයි
dot java ekena me api class ekata pawichchi karapu nama hello ne e inda file ekak save karaddi h e l l o simple walin java kiyala denna ona meka aniwarya piyawara ema naththam ena de api katha karama issarata moolikawa mehema save karaganna harida හරියන් කියන්න හරි සේව් කරාට පස්සේ පුතේ වාඩ පුළුවන් මේක කම්පයිල් කරගන්න හරි අපි දැන් සේව් කළ ඉවරයි කේස් සෙන්සිටිව් කියන එක ඒක ඇඩ්වාන්ටේජ් එකක් තමයි අනිවාර්යෙන් මේ හින්දා අපිට වැඩිපුර වේරියබල්ස් වල ඩික්ලෙයාර් කරන්න පුළුවන් නීට් එකට පිළිවෙල ලියන්න පුළුවන් ඒක ඇඩ්වාන්ටේජ් එකක් කේස් සෙන්සිටිව් කියන එක hello.java documents වල save කරා කොහමද compile කරන්නේ මේවා double click කරලා run කරන්න ඒවා මුකුත් කරන්න බෑ command prompt එකට යන්න ඕන command prompt එකට ගිහිල්ලා cd documents documents අතුරට යන්න ඕන documents අතුරට ගිහිල්ලා cd documents වලින් තමයි අපි documents අතුරට ගියේ හරි එහෙම අතුරට ගියාට පස්සේ අපිට පුළුවන් documents අතුරේ නම් අපි ඉන්නේ java c hello.java කියලා දෙන්න simple capital අනිවාර්යයි හරියට දෙන්න එතකොට ඔයාගේ program එකේ errors නැත්නම් මේක compile වෙයි හරි errors නැත්නම් මෙහෙම කිසිම message එකක් error එකක් ඉන්නේ නැහැ ඉතින් ඒ වගේම ඔයාට පුළුවන් documents වලට කියලා බලවම දකින්න hello.class කියලා file එකකුත් හැදිලා තියෙනවා ඒ තමයි අපේ අතරමැදි file එක hello.class एक ऑटो है देने का मैं कंपाइल कराड़ पास देंगे अभी टेट क्लास फाइल लेकर रन कराना पड़ेगा जावा हेलो किया ला एक रन कराड़ पास से आप ही टा मैसेज जगा के हेलो वर्ल्ड किया हरे वो भी देर तम आप जावा प्रोग्राम में का कंपाइल कर ला इंटरप्रेट कराने හරි පුතේ ඔක කරලා බලන්න ස්ක්‍රීන්ෂොට් එකක් දාගෙන කම්පයිල් කරලා ඉන්ටර්ප්‍රීට් කරලා බලන්න ගැටලුව තියෙනවා නම් මට එවන්න ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න මොකද මාද චූටක් කලින් ඉවර කරනවා හරි ඒ නිසා ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න පළවෙනි ප්‍රෝග්‍රෑම් එකේ ඒ වගේම මම ඔයගලන්ට ඉන්වයිට් කරනවා මෙන්න මේවා කරලා බලන්න අපි මේ Python වලින් කරපු ඒවම තමයි මේ තියෙන්නේ මේ කෝඩ්ස් Java වලිනුත් ලියලා බලන්න. මේ Python වලින් කරපු ඒවම Java වලිනුත් ලියලා බලන්න. මේ තියෙන උදාහරණයකට ඔය දැන් අපි කරපු total average හොයන එක. total average දැන් අපි හෙව්වේ විෂයන් තුනක ලකුණු අරගෙන input කරලා ඒ වගේ total average හොයන විදිය. මේ තියෙන්නේ මේක කම්පයිල් කරන විදිය සහ එක්සිකියුට් කරන විදිය. රන් කරන ඕන විදියයි කම්පයිල් කරන ඕන විදිය තමයි මේ දීලා තියෙන්නේ. හරිද ස්ක්‍රීන්ෂොට් එකක් දාගත්තද? සර්. Yes. ඔව් සර්. ඊළඟට මේ තියෙන්නේ තවත් ඒ විදිහම කරන එක. හැබැයි මේකෙදී අපි ආගියුමන්ට් විදියට නෙමෙයි දෙන්නේ. මේකෙදී ඉන්පුට් මැසේජ් එකක් දීලා ගන්න එක තමයි කරන්නේ. मेके रन करना विधिया इंटरप्रेट करना विधिया दी लती है ना मेके रन करना विधिया सह एक इंटरप्रेट करना विधिया दी लती है ना इस तरह का टाइप बेनास इस तरह काली ने के इंटरप्रेट करा दी अभी देन नो ना अज्ञान तो ना रन करना तैना में अज्ञान तो ना देन नो ना मार्क्स तो ना देन नो ना मेके दी है मने है मेक रमे दी अज्ञान तो ना देन नो ना है रन करना तैना मेके स्क्रीनशॉट पे आप बाहर මේකට අපි කියන ස්කෑනර් කියන ක්ලාස් එක. මෙතනදී ඉම්පෝට් කර ගන්න ඕන මේ ස්කෑනර් ක්ලාස් එක. ඒ ඉම්පෝට් කරන ස්කෑන් එකෙන් තමයි ස්කෑන් කරන්නේ. අර Python වල කෙලින්ම ගන්න ඕන ඉන්පුට් කියලා මේක එහෙම බෑ. ස්කෑනර් කියලා වෙනම ක්ලාස් එකක් පාවිච්චි කරලා ඒක හරහා තමයි ගන්න ඕන. enter number 1 කියලා ඒ නම් එක. හරි. තුන්වෙනි එක තමයි graphical user interface වලින් කරනවා. මේ තියෙන එක graphical user interface වලින් කරනවා. කොහොමද ඒකම කරන්නේ? मैसेज बॉक्स එහෙම දීලා කරනවා නම් කොහොමද ඒක කරන්නේ මේකේ කැපිටල් සිම්පල් අනිවාර්යයෙන්ම බලපානවා
ඒකෙත් ස්ක්‍රීන්ෂොට් එකක් දාගෙන ඔය තුන කරලා බලලා එන්න ඊළඟ දවසේ. සහපි ප්‍රොජෙට් එක දෙන්න ඕනේ. එතකොට සර්ගේ ප්‍රයිවට් මැසේජ් එකක් දාලාද? ඔව් මම ඒක අප්ලෝඩ් කරන්න ඕන මේකට LMS එකට. මම ඒක දෙන්නම් ඉස්සලා ඔයාලට ප්‍රයිවට් පර්සන් ලියවන්න. ඊට පස්සේ ජිට්ස් එකට අප්ලෝඩ් කරන්න ඕන. ඒකේ ලින්ක් එක දාලා ඊට පස්සේ මම කියන්නම් අප්ලෝඩ් කරන්න කියලා. මොකද එකපාර අප්ලෝඩ් කරන්න එපා. ඒක වෙනස් කරන්න බෑ. මම ෆීඩ්බැක් එකක් දෙන්න තමයි මට එවන්න කියලා කියන්නේ. ඊට පස්සේ ඔයා ජිට්ස් එකට අප්ලෝඩ් කරන්න. එතන තමයි රිවියු වෙන්නේ. හරි නේද? හරි 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 පුතේ. එහෙමනම් අපි ලබන සතියේ තුර ටික කතා කරමු. අද චුට්ටක් කලින් ඉවර කරනවා. පොඩි වැඩක් දාගෙන තියෙන එකක් හින්දා අපි ලබන සතියේ සම්පූර්ණයෙන්ම කතා කරමු මේකේ තුර ටික ගැන. ඔයගොල්ලන්ගේ ප්‍රොජෙක්ට්ස් වල ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම යොමු කරන්න. දැන් නම් ප්‍රොජෙක්ට්ස් ටික ඕන. දැන් ඔන්න හැම එකම කියලා දීලා තියෙන්නේ ප්‍රොජෙක්ට්ස් ටික හරියට. හරි. අපි එහෙනම් ලබන සතියේ හම්බෙමු. හැමෝටම සුබ දවසක්. Well, thank you, sir. Thank you, sir. Thank you, sir.